පුණ්‍ය ඉර්ධියක් තියෙන ඇතෙකු යම් පුද්ගලකු ඉස්සරහා දන ගැසුවේද ඒ දන ගැසන මොහොතේදී ජනතාව ඔහුව රජෙක් වශයෙන් පිළිගනී. කට්ටිය ප්‍රශ්න කරලා තිබුණා අපේ නැදුම්ගමේ රාජා පිළිබඳ යම් ප්‍රකාශයක් දෙන්නේ කියලා. මම කීපයක් තොරතුරු මගෙන් අහලා තිබුණා. මම ඒ පිළිබඳ පස්සේ ඔබ දැනුවත් කරන්නම්. පැහැදිලිවම මට කිව්වා නැදුම්ගමේ රාජාගේ මරණය සහ වීසෙන් කුමාරයා ගැන තියෙන සම්බන්ධය මොකද්ද කියලා අහන්න කියලා. ඔබට මතක ඇති ලංකාවේ අනාවැකිකරුවෝ කීප දෙනෙක්, ඒ කියන්නේ ලංකාවේ සහ ජාත්‍යන්තරයේ ඉන අනාවැකිකරුවෝ කීප දෙනෙක් මේ ලංකාවේ නූතනයේ පහළ වෙන රාජ්‍ය නායකයෝ පිළිබඳ යම්ම ඉඟි පළ කරලා තියෙනවා. ඒතර මම ඒ ඉඟි පැත්තකින් තියලා මම යම් දෙයක් විනිශ්චය කරා. ඒ තමයි ඇත්ත හැමෝම කිව්වේ යම් ප්‍රාතිහාරයකින් තමයි මේ රජා පත් වෙන්නේ කියන කාරණාව. ඒතර මම මේ ප්‍රාතිහාරය දකිනවා පුණ්‍ය ඉර්ධියක් තියෙන ඇතෙකු යම් පුද්ගලකු ඉස්සරහා දන ගැසුවේද ඒ දන ගැසන මොහොතේදී ජනතාව ඔහුව රජෙක් වශයෙන් පිළිගන්න. මේක අපේ රටේ සිංහල සංස්කෘතියේ තිබුණු දෙයක්. එතකොට පුණ්‍ය ඉර්ධියක් කියලා කියන දේ මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඒ කියන්නේ පෙර භවයේ මේ ඇතා සිංවන්ත යම් පුද්ගලයෙක් මුගක් කරි කරපු බොහොම පුංචි අකුසලයකට තමයි ඇතෙක් කළා ඉපදෙන්නේ. මොහු තුල තිබුණු ඒ ඇතා තුල තිබුණු සුවිශේෂී ලක්ෂණ කීපයක් තිබුණා. මොහු කන්නේ එකම තැනක, මොහු නාන්නේ එකම තැනක, මොහුට වඳිද්දී මොහු නවතිනවා. එතකොට මොහු දලදා වහන්සේට මහ පුදුම ආකාරය ගෞරවයක් තියෙනවා. ඒවද බුද්ධ චීවරයට මේ පුදුම සහගත ගෞරවයක් මේ ඇතා තුළ තිබුණා. ඒක අපි දැක්කා. ඒ පෙර සසරේ ආපු දෙයක්. පෙර ආත්මෙන් මේ ආත්මෙට ආපු දෙයක්. ඒක තමයි මම දකින දේ. ඒක තමයි ඉර්ධිය. ඒ කියන්නේ යමක් තේරුම් ගැනීම, දහම තේරුම් ගැනීමේ හැකියාව. තමන්ගේ කාර්යභාරයේ සතෙක් වුණා තමන්ගේ කාර්යභාරයේ තේරුම් ගැනීමේ හැකියාව මේ ඇතා සතුව තිබුණා. ඒ කියන්නේ කියන දේ දැන් කියලා පුරුදු කරලා දැන් අපි දන්න වාසන ඇතා ගත්තොත් වාසන ඇතාට අපි කියන දේ තේරෙනවා. ඒ කියන දේ තේරිලා වැඩ කරන ඇතකු නෙමෙයි, කියන්නේ නැතුවම සියල්ල තේරුම් ගන්න වැඩ කිරීමේ හැකියාව තිබුණ ඇතෙක් කියනනම් ඒ හිටියේ නැදුම්ගමුවේ රාජා. ඒක නැදුම්ගමුවේ රාජා පහුගිය කාලේ මහා ආන්දෝලනකට තුඩු දුන්න ඇතෙක්. ඒක අපි දැක්කා ඔහු පිළිබඳ නිතර නිතර කතා කරා. එතකොට කවදාවත් ඉස්මතු නොවන විදිහට නැදුම්ගමුවේ රාජා රට තුල ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙනවා. ඒකම අපි දැක්කා පාවඩේ එලාගෙන පෙරහැර කඳු වඩම්බුව අවස්ථාව අපි දැක්කා. එතකොට ඔහු ඉදිරියේ අනිත් ඇතුන් බොහොම අභිමානයක් තියාගෙන තමන්ගේ ඇස් ප්‍රජෙක් කියන තැන අනිත් ඇත්තුන්ට පෑව අවස්ථා අපි දැක්කා. සමහර කුලප් වෙච්ච ඇත්තෝ ඔහු ඉදිරියේ හීන් සිරුර කියලා දැල දෙපැත්ත හිටගත් අවස්ථා අපි දැක්කා. එතකොට මේ ඇතාගේ තිබු පුණ්‍ය පින්වන්ත ගතිය මේ හැම දෙයකින්ම මතු වුණා. ඒතොර ඒකට බය වෙනවා. මම හිතනවා ඒකට බය වෙනවා සමහර මිනිස්සු. ඒ බය වෙන්නේ ඇත්තටම ඔය පෙරහැර නරඹන මොහොතකදී. පෙරහැර කරුණු පිටින් ඇවිල්ලා ඇත නැවතුනොත් කරුමයකට හරි යම් පුද්ගලෙක් ඉස්සරහා අපි ඔය කියන දියසෙන් කියන චරිතය ඉස්සරහා නැවතුනොත් දනදා කරඩුව පිටින්ම මේ පුණ්‍යවන්ත ඇතා නැත්නම් පුණ්‍ය ඉර්ධියක් තියෙන ඇතා දන ගැහුවොත් කරුමයකට හරි රටේ මිනිස්සු රාජ්‍ය නායකත්වයේ තෝරන දෙපාරක් හිතන්නේ. ඒ නිසා මේ ඇතා මිය දුනාද මිය යැව්වද කියන කාරණා පිළිබඳව අපි දෙපාරක් හිතන්න වෙනවා. මං මීට කලිමුත් යම් අවස්ථාව දැන් අවුරුදු 3කට කලින් යම් කියන මේ රටේ සමහර මිනිස්සු ඇත්තු ඝාතනය කරනවා යම් යම් බිලි පූජා තියන්. සමහර රටවල්වලට ගිහිල්ලා ඒ රටවල්වලින් යම් යම් එක එක දේවල් වලින් කරගෙන යම් යම් දේවල් කරගෙන ඇවිල්ලා මේ රටේ මිනිස්සු මෝහණයටපත් කරනවා. වශීකරණයටපත් කරනවා. ඒ බිල්ල යන්නේ ජනතාව මතින්. මම මොකද්ද කියලා කියන්නේ ඔබ කුපිතටපත් කරන දේවල් මම ඔබේ හිතේ වෛරයක් ඇති වෙන දේවල් කියන්නේ උද්ගලව අනුබද්ධ කරලා. නමුත් ඔබ දකින්න මේ චරිත ලංකාවේ ගේන සමහර දේවල් තුලින් ලංකාවේ මිනිස්සු බිලිගන්න. ඒ බිලිගන්නේ සිංහල බෞද්ධයාමයි. ඒක තමයි තියෙන ලොකු ප්‍රශ්නේ. ඔබ බලන්න කැපිලි කෙටිලි බෙලි කැපිලි වලින් මිනිස්සු මැරෙන්නේ සිංහල බෞද්ධයෝ. එතකොට දියේ ගිරින් වලින් වැඩිපුර මිනිස්සු මැරෙන්නේ සිංහල බෞද්ධයෝ. ඒ වගේම වෙඩි තැබීම් වලින් සිංහල බෞද්ධයෝ. ඇක්සිඩන්ට් කියන්නේ වාහන අනතුරෙන් වැඩිපුර මැරෙන්නේ සිංහල බෞද්ධයෝ. මේක තමයි තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ තමයි
එම මිනිස්සු දන්නේ ඒ රටවලින් මෙහෙට එවන්නේ මොකද්ද මේ গুপ্ত සාහසය මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ හැබැයි গুপ্ত සාහසය විශ්වාස නොකරට මට එකින් එක සාධක සහිත ඔප්පු කර හැකි දේවල් තියෙනවා මේ පිළිබඳ පරීක්ෂණයක් කවුරුත් කරලා නැහැනේ গুপ্ত සාහසය පිළිබඳ මේ ලෝකේ අපේ රටේ විශ්වවිද්‍යාල මට්ටමින් රිසර්ච් නොවුණාට ලෝකෙම දන්නව පැහැදිලිවම විශ්වවිද්‍යාල දෙකක් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයක් සහ ඇමරිකා විශ්වවිද්‍යාලයක් සහ විශේෂයෙන් දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් රිසර්ච් සෑහෙන ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා গুপ্ত සාහසය පිළිබඳ ඇතම් රාජ්‍යන්වල গুপ্ত සාහසය යොදාගෙන මම දන්න පැහැදිලිවම අපේ එතුමාගේ ගෞරවය දෙන්න ඕනේ මොකද මහාචාර්ය සිංහරත්න මහත්තයා එතුමා ලෝකේ ප්‍රධාන පෙළේ ආයතන ඔබ හැමෝම දන්න ප්‍රධාන පෙළේ ආයතනයක ප්‍රධාන දහදෙනා අතර ඉන්න විද්‍යාඥයෙක් එතුමා බොහොම පැහැදිලිව මගෙත් ඒ සාකච්ඡා කරන අවස්ථාවේ මට කිව්ව එක දෙයක් තමයි වෙද මහත්තයා අප රටේ গুপ্ত සාහසය පිළි නොගත්තට පිටරටවල පිටරටවල බුද්ධයන්සේ පවා මේ දේවල් ගවේෂණය කරන මොකද ඔවුන්ගේ කටයුතු කාරණා පහසු කිරීම උදෙසා සර් গুপ্ত සාහසය විශ්වාස නොකරනයි කියන තැනට කිසි කෙනෙක් පත් වෙනට වඩා මම හරි කැමති මේ දේ මොකක්ද කියලා හොයන්න පටන් ගන්න. ඒ වගේම මේ රාජ්‍යත්වය හැම වෙලේම මේ වගේ පාලනය කරන්න බෑ. ඒකේ හොඳම උදාහරණය මම පැහැදිලි කරා ලංකාවේ යම් කිසි මෑණියෝ කියා කියා ගන්න කෙනෙක් මේ රටේ යම් යම් ප්‍රශ්න ඇති කරා. මම එයා මගේ මේ වීඩියෝ පටය දැම්මේ නෑ මට ඇත්තටම දාන්න බැරුණා. නමුත් මේ වීඩියෝ පටය සති දෙකකට කලින් මම මේ වීඩියෝ එක කරනවා. මම කියනවා ඥානක්කා පරිසංගේ ඥානක්කා කරපු කර්මයක් තියෙනවා මේ රටේ අපි ඔය කියන දියසෙන් කුමාරයාට එන්නේ දියසෙන් කුමාරයාට කරපු විනයක් තියෙනවා ඒ විනය කරුණාකරලක නවත්ත ගන්න ඔබට කර්මයක් වශයෙන් වැඩි ආයතක් යන කලින් පළ දෙනවා කියලා මගේ මේ වීඩියෝ පටේ තාමතර ඕනකට බලන්න පුළුවන් ඒකේ අර ශබ්දයේ පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන නිසා අපි ඒක මේ පබ්ලිෂ් කරේ නැහැ ඒ වගේ යම් යම් මිනිස්සු ඉන්නවා গুপ্ত සාහසයෙන් යම් යම් රාජ්‍යත්වන දැම්ම බලපෑම් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා පැහැදිලිවම ඉන්නවා ඒ නිසා මම හැම වෙලේම ගවේෂණශීලී පුද්ගලෙක් විමර්ශනශීලී පුද්ගලෙක් ඒ නිසාම මම හැම දෙයක්ම පිළිබඳ අර ප්‍රශ්නේ මගේ නොවේ කරගෙන මම බලනවා ප්‍රශ්නයක් මගේ නොවන තාක්කල් මට ඒ ප්‍රශ්නට තිරසාර විසඳුමක් දෙන්න පුළුවන් මගේ වුණාම මම සාමාන්‍ය ප්‍රශ්නකට ටිකක් බය වෙනවා තැති ගන්නවා මම කලබල වෙනවා ඒ නිසා මම ගොඩක් වෙලාවට දැන් කරන්නේ ප්‍රශ්නයක් ආපු ගමන් මගේ නෙමේ ප්‍රශ්නයක් කියලා මම බලලා සම්පූර්ණ විස්තර අරගෙන තමයි මම හැම දෙයකට උත්තර දෙන්නේ ඒ නිසා මම ආපහු කියනවා නැදුම්ගමුවේ රාජා යනු පුණ්‍ය ඍදයක් තිබුණ ඇතෙක් ඒ පිළිබඳව මම හිතන්නේ මට වඩා හොඳට ආරණ්‍ය නිවාසී වික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරා යම් දවසකදී කොහොම වුණත් දැන් නදින්ගුමු රාජා අපිට නැහැ. එනමුත් යම්කිසි විදියකට මේ රටේ යම් දවසක පුණ්‍යවන්ත පින්වන්ත මිනිහෙක් රජ වේවි. ඇතාගේ කාර්යභාරය සිදු නොවුණට කෙලස හෝ ස්වභාවයේ කාර්යභාරය බොහොම මැනවින් ස්වභාවීට කරාවි. ඔබට අපිට ඇතෙක් මරන්න පුළුවන්. අපිට මිනිහෙක් මරන්න පුළුවන්. හැබැයි අපිට ස්වභාවය මරන්න බෑ. අපි හැමෝම ස්වභාවයේ වස්තු බීජ ස්වභාවයට අනුව අපි සත්ත්වය නිසා අපිව යමෙක් ඝාතනය කරනවා නම් ස්වභාවය ඝාතනය කරන්න බෑ. හැබැයි ස්වභාවය තීන්දුව කරાવી කවුද සිංහල බෞද්ධ රාජ්‍ය නායකත්වය වෙන කාරණාව. ඒ නිසා මේ රටට අවශ්‍ය නිවැරදි නායකත්වය මේ රටට අවශ්‍ය නිර්මාණය කරන්න පුළුවන් මිනිසා කවුද කියන එක ස්වභාවයේ මේ වෙද්දි තීන්දුව කළ අවසන්. ඒ නිසා පුද්ගලෝ ඝාතනය කළවත් සත්තු ඝාතනය කළවත් යම් යම් වෙනස් ව්‍යවස්ථා සංශෝධන කළවත් ඔය කියන ආගමණය නවත්වන්නට නම් නොහැක.